එතකොඩා අපේ සමාජයත් ඇතවශයෙන් අපි ජාතති්‍යන්තරව ගත්තාත් අ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දේ තුළින් අ ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන ජීවවිද්‍යාත්මක වෙනසට දෙන සංස්කෘතික නිර්වාචනය හරහා අපි සාමාන්‍යයෙන් දකින්නේ අන්න ඒ චරිත ලක්ෂණ විශේෂයෙන්ම තියෙන්නේ ස්ත්‍රියගාව කියලා රැක බලාගැනීම. දරය දක්වන සුවපත් කිරීම අපි කොහොමටත් අපේ පෞද්ගලක ජීවිතත් මේක අපි කරනවා. ඒ නිසා මේ වුරුතියට වැඩියම සුදුසු ස්ත්‍රීන් කියන මතයක් සමාජය තුළත් තියෙනවා මයි තැනේ අපිඒ බලාපොරොත්තුත් වෙෙනගෙන් පොඩි අසාධාරණයක් අපේ හෙද සහෝදරයන්ට සි වෙනවා නමුත් ඒක මම මෙහෙමත් දැක්කෝත් එකක් ඇයි අපි ඒ ක් ඒ ගතික්ෂ ගැහැනු ලක්ෂණ හැතිියට දකින්නේ. රැක බලාගන්න පුළුවන්කම සෙනහස දෙනක ඒ සුවපත් කිරීම පිරිමි ගතිගුණයක් වෙන්න බැරි ඇයි. ඇයි ඒකහ විශේෂිතවම ගැහැනු ලක්ෂණයක් ඇැතිට මේ සමාජය භාරගනි එතනත් තියෙනව පොඩි අවුලක් නේද. මොක එතකට අපි පිරිමි දිහා බලන්නේ පිරිමි කියන්න මේ කිසි දෙයක් රැක බලාගැනීමම් සුවපත් කිරීම ආදරය කරුණාව මේම මනවත් පෙන්න්නන්න බැරි අය හැතියට. එකක් අවු අදහසක්නේ ති මහිතානය ඇතවශයෙන්ම මේ හෙදිවෘතිය ගැන බලනොකොට. සහ ඒක තුලින් එතකොට අපි එෙදිවෘතිය දිහා බලන්නෙත් අ සුවිශේෂීූ විශේෂයම ස්ත්‍රීන්ට මූලික වෙක්්ෂවෘතියක් නිසා ඒකත් බලපානවා ම හිතන්නේ . බොහෝවිට ඔබට තියෙන මේ වෘතිය ප්‍රශ්න එක්කත් ඒ වෘතිය ගරුත්වය සහ ඔබට නිසි තැන ලැබීමේදී මේ ස්ත්‍රීපුර්ෂ සමාජභාවීය තමාජ අර්ථකතනයක් මේකට බලපානවා කියලා මම හිතනවා. මොකෝ අපි දන්නවා සමාජයේ ගත්තම. අ ගැහැනු වැඩවල්ට දෙන තැනක් තියනවා. නද. ගැහැනු වැඩවල්ට අපේ සමාජය තුළ තියන පිළිගැනීම අඩුයි? නිත් වැඩවලට වඩා මොකෝ ඒවා එතකොට වෘර්තිමයකාරය නෙවේ ඒව නිකා අපි අර ස්වාභාවිකම අපේ තියෙන්න්න ඕන දේවල් ඉතින් ඒකට වැඩිය අවධානයක් ඕනෙත් නෑ ඒ වෘර්තිමය වශයෙන් බලන්න ඕනෙත් නෑ ඒව ගැහැු වැඩ. ගෙදරක් එන්නෙත් ඕෝකන වා වැඩත් නෙවෙේ ඇතව වශයෙන්. අපේ සමාජය තුළ ඒවා දකින්නේ ස්ත්‍රීන් කරන වැඩ වැඩ හැටියට නෙවේ. ඒවා අපි මොනවා දේවා. නිකං ඉබේ වෙන දේවත්. අපි ඔක්ොලාටමගේ ඉපදිච්ච ගමන් නිකන් සහජයෙන් මේවා තියනවා. එනිසයිව ඉබේ කෙරෙන. ගෙදර වූයන පිහන කවරුහරි ලෙඩවනාම බලාගන්න එක. මෙවා සියල්ලව නිකං ඉබේට වෙනවා වගේ දකින්නේ. ඒවා. ඒව කරන ස්ත්‍රීගුණත් ඒව වැඩ හැටියට දකින්නෙත් නෑ. නේද. අප ඒව වැඩ හැටියට දකින්නේෑ. ඒව වෙනවා. ති ඒකෙ පොද්ධී ඒක ටිකක් අර වෘර්තිය මට්ටමට ආවාම යම් කිසිවිදිකට වැඩුපක් ලැබෙනවා. නමුත් අර පිළි ගැනිම එක ෘර්තිය භාවය ගැන? සමාජය තුළ තියෙන අදහසේ පොඩි තියනවාඒක වෙනසා. හර අනිත් රැකේ කියන අපි එහිතමු ගෙදර උයන පිහන වැඩේ වෘතියක් හැටියට කරනොකොට. ඒශේත්‍රයේ ඉහලමයන්නේ ගැහෙනුව ඇනෙවේ පිරිමියයි. ඇබැයි බහුතරයක් ඒ වැඩේ යෙදෙන්න්නේ කවුද මේ රටේ ස්ත්‍රීම්. අපි හැමදාම කරන වැඩ. එතකොට ඒකට අගයක් නෑ. අපි හැමදාම රැක බලා ගැනින්ව සුවපත් කිරීම. ඒ ඔක්කොම කරනවා. ඒක අපේ වෘෘතියක් හැටියට කරනකොට ඒකට ලැබෙන වෘත්තිමය වටිනාකමෙත් පොඩි වෙනසක් තියනවා. ති ම අහිතන මෙතන අර අපි මේක දිහා අපි වෙන මම කතා කළ යුතු දෙයක් දවසක. මේ ස්ත්‍රීපුර්ෂ සමාජභාාවය අර්ථ දැක්වීම තුළිනුත් ගැහැනියගේ අර ස්වාභාවිකයි කියල කියන වැඩකොටස වෘතියක් බවට පත් වෙනකොටත් ඒකට ලැබෙන අඩු සැලකිල්ල ගැන අපි කල්පනා කරන්න ඕනි සහ අපි හිතන් ඕෝනි. සහයක අනිත් පැත්තටත් වැඩ කරනවා අප ඒ එක වෘතියක් හැටියට වැඩ කරා කියලා අර වැටුප් නොලබා ගෙදර කරන වැඩ අඩු වෙලා නෑනෙ නද. ෑ හොද අද ඔබ මෙතන ඉන්නේ මෙතන ඉන්න වාං අහස් මං කැමති යහන්න මෙතන ඉන්න සහෝදරියන්ගේ ඔලුවේ? වෙලාවෙ මේ වෙලාවේ ඔබේ තියනම් මනසමේතිනයන් මොත සියට සීයක් මෙතන නෙවෙයිනේ සියයට පණහක් විතර ගෙදර එක්කනේ දැන් දොළහට කිට්ටු වෙලා දිවාහාර ගන්න වෙලාවලං වෙලා පොඩ්ඩක්හරි ඔබේ හිතේ තියෙනවානේද ගදරමොනව වෙනවත් දන්නේ. උදේ පාන්දර නැකිටලා උයලාපු කෑමටික හරියට වෙලාවට කයිද. රත්කර ගනීද. යිස්කුකරකට බත්ත එක දායිද. ඕක බෙරිකර ගනීද. ඉට පස්සේ හෝදන්න නැතුූ ඔහොම තියලයයිද අපි ෙදර ගියාම ඕක හෝදන්නත් වෙනවා. පසේ ගෙදරයාන ගමන් ඔක්කොම දවල්ට උයපු රෑටක් කියල උයපපුද ඔක්කම කාලා තිබොත් දැන් ෙර කියල රටත් යන්න වෙනවා නැද් ඔගොුන්ගේ ඔලු ෝක නැද්ද චුට්ටක් හරි නැද ලමයිතික ගියාද පන්තියට හරියට. ගනිිච්චද මහත්තයා ගෙනනිච්චද. ගන්න මතක් වෙයිද. නි වාර්යම ඔලුව තියෙන හෝක. අනි මොකෝ ඒ අර අපි වැටුප නොලබා කරන ඒ ක්‍රියාවන් උත් කරන ගමන් තමයි ඔබ ඔබේ මේ කාර්ය කරන්නේ ඔබ මේ මේ කාරය කරන්න. ඒවට අපි සමාජ විද්‍යාව තුළ අපි ඒවා හඳුන්වන්නේ සුරක් සුරැකුම් වැඩ හැටියට. ඇබැයි මේ සමාජ ක්‍රමය තුළ ඒ සුරැකුම් වැඩවලට දෙන තැන ත්මාඩුයි සුරැකුම් වැඩ වැඩ හැටියට ගණංගන්නත් නෑ. සුරැක්කුම් වැඩ තුලින් මේ ආර්ථිකඩ මේ සමාජයට කොච්චරක් දුලට මේ සමාජය පවතින්න මේ සුරැකුම් වැඩ අවශ්‍ය වෙනවද කියන එක ගැන සමාජ කතිකාවක් නෑ තිය අපි හිතාන්නේ මේක වෙනස් විය යුතුයි. සුරැකුම් වැඩ හරහාම තමයි මේ සමාජ පැවැත්ම තියෙන්නේ. අපි හිතාන්න අපි සුරැකුම් වැඩවලින් අයිං වුණොත් මේ සමාජයට පවතින්න පුළුවන්ද. වසක් පවතීද දවස් දෙකක් කියන්න පුළුවන් වේ ෂේප් එක මොවා හරි ඊට වඩා බැරිවෙනවා මේ රටේ සියලුම කාන්තාවන් සියලුම ස්ත්‍රීන් සුරැකුම් වැඩවලින් අයිං වුණොත් අපි පොඩි ස්ට්‍රයික එකත් දැම්මත් කොහොමද මේ සමාජය පැවතෙන්න්න පුළුවන්ද පැවතෙන්නෑ නමුත් ඒ අපි කරන වැඩවලටත් කිසිම අගයක් නෑ අපේ වෘතිය තුළ අපිඒ කරන ඒත් ස්විත්තවකාරය පිළිබඳ කිසිම ඇගයීමකුත් නැතුව. ටක්සේරුවක් නැතුව තමයි අපේ වෘතියත් ෘර්තිමය ජීවිතයක් අපිට කත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ති මේ මේ නිසාම තමයි වැඩකරන එක අන ගෙදරින් පිට සියලුම කාන්තාවන් වැඩකරනවා. නමුත් ගෙදරින් පිට වැඩකරන ස්ත්‍රීන්ට ඒ බර වැඩි වෙලා තියෙන්නේ. ඕවන්ගේ ජීවිත එන්න එන්න අර්බෝධකාරී සිද්ධ වෙලා තියෙන්නේෙත් ඒ සුරැකුම් වැඩ. ැ සමාජයේ තියන අව තක්සේරුව නිසා සහ මෙහෙම කාරණාවකුත් තියනවා. ඒ අපි කරන සුරැකුම් වැඩ ජීව විද්‍යාත්මක හේතුවක් නිසා නෙවෙයිනේ අපිම කරන්නේ නේද. ඔය තේකෝපයක් හදාගන්න එක ඇඳුන් ටිකක් හෝදගන්න එක ගෙදර සුද්ධ පවිත්‍ර කරන එක ජීවවිද්‍යාත්මකව පිරිමීන්ට කරන්න බැරි වැඩක් නෙවෙයි. නමුත් ඒ අනිවාර්යෙන්ම ගැහැනු වැඩක් බවට අපේ සමාජය තුළ පත්වෙලා තියනවා ති මේවත් වෙනස් වෙන්න ඕනේ ති